අයිබෝවන් තෙරුවන් සරණයි. පිරිවෙන දහම්පාසල පාසල YouTube නාලිකාවට සාදරයෙන් පිළිගනිමින් පිරිවෙන් අවසාන විභාගයට අදාළ ත්‍රිපිටක ධර්මය විසයේ දෙවනි පාඩමේ දෙවනි කොටස බුදුරජාණන් වහන්සේගේ ඥාන විලාස දසබල ඥාන බුදුරදුන්ගේ ඥාන විලාස සහ දසබල ඥාන පිළිබඳවයි මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ. අපි බලමු මොනවද කතා කරන්න පුළුවන් විශේෂ තොරතුරු කියලා. බුදුරදුන්ගේ ඥාන විලාසය, බුදුරජාණන් වහන්සේගේ ඥානයේ විලාසය, බුදුරජාණන් වහන්සේගේ ඥාන විලාසයද මනෝඥ වූටි, බුදුරජාණන් වහන්සේගේ ඥානය, ඥාන විලාසය ඉතාමත් මනෝඥ ආශ්චර්යමත් ඉගැන්වීමක්. ඥානය නම් ඒ ධර්මයන්ගේ නියම තත්ත්වය පිළිබඳ පරිපූර්ණ දැනීමයි. ඥානය කියන්නේ ඒ ධර්මයන්ගේ නියම තත්ත්වය පිළිබඳ වූ සම්පූර්ණ වූ පරිපූර්ණ වූ දැනීමට අවබෝධයට කියන නමක්. ලෝකයේ තියෙන හැම දෙයක් පිළිබඳවම ඒ ධර්මයන් පිළිබඳව පවතින තත්ත්වය සම්පූර්ණ වශයෙන් දැනගන්න එක, අවබෝධ කරගන්න එක ඥානය කියලා කියනවා. විලාස නම් ආකාරය. ඒ අවබෝධ කරගත්ත ආකාරය තමයි විලාස කියලා කියන්නේ. එතකොට ලෝකයේ ඒ ධර්මයන් පිළිබඳව ඇති කරගත්ත ඥානයේ විලාසය තමයි, ඥානයේ ආකාරය තමයි, ඥානයේ ස්වභාවය තමයි ඥාන විලාස කියලා කියන්නේ. මේ අනුව ඥාන විලාසය නම් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවෙහි ස්වභාවයයි. බුදුරජාණන් වහන්සේගේ ඥාන විලාසය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවේ ස්වභාවයයි. අපි මේ පාඩමේදී කතා කරනවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවේ ස්වභාවය. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අසම සම නොවන අචින්ත්‍ය ඥාන නම් වේ. බුදුරජාණන් වහන්සේගේ අසම සම නුවණ ඥානය අචින්ත්‍ය ඥාන නම් වේ. අචින්ත්‍ය ඥාන, අසම සම නුවණ අචින්ත්‍ය ඥාන කියලා තමයි හඳුන්වන්නේ. සිතන්න බැරි, සිතලා ප්‍රමාණයක් කරන්න බැරි ඥාන විශේෂයක්. බුදුරජාණන් වහන්සේ හඳුන්වන ස්ථානයන්හිදී මහා පඤ්ඤා, අනන්ත ඥාන යන පද භාවිත කරන්නේ තථාගතයන් වහන්සේ තුළ පැවැත්ති ඥාන සම්භාරයේ හේතුවෙනි. බුදුරජාණන් වහන්සේ හැඳින්වීම සඳහා පාවිච්චි කරන නම් කිහිපයක් තියෙනවා. ඥානයේ පවතිනා වූ ස්වභාවය අනුව, අචින්තනීය ස්වභාවය අනුව බුදුරජාණන් වහන්සේගේ ගුණනාමයන්, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ හැඳින්වීම සඳහා පාවිච්චි වෙන නාමයන් දෙකක් අන්තර්ගත වෙන වර්ණය තෝරන්න කියලා මේ තොරතුරු වලින් තොරතුරු ඇතුළත් කරලා ප්‍රශ්නයක් නිර්මාණය කරලා තියෙන්න පුළුවන්. මහා පඤ්ඤා, අනන්ත ඥාන කියන පද භාවිත කරන්නේ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර වූ ඥාන ශක්තිය ප්‍රකට කිරීම සඳහා. ඒ වගේම අපි අහන්න පුළුවන් ඥාන කියන එකේ තේරුම මොකක්ද, ඊට පස්සේ විලාස කියන එකේ තේරුම නිවැරදිව දැක්වෙන වර්ණය, විලාස කියන්නේ ආකාරය, ස්වභාවය, බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවේ ස්වභාවය තමයි ඥාන විලාසය කියන්නේ කියලා අපි කෙටියෙන් සාකච්ඡා කළා. අත්ති තස්ස භගවතෝ අඤ්ඤාතං අදිත්තං අවිදිතං අසත්‍චිකතං අපස්සිතං පඤ්ඤාය අතීතං අනාගතං පච්චුප්පන්නං උපාදාය සබ්බේ ධම්මා සබ්බාකාරේන බුද්ධස්ස භගවතෝ ඥානමුකේ ආපාතං ආගච්ඡanti. නත්ති තස්ස භගවතෝ අඤ්ඤාතං අදිත්තං අවිදිතං අසත්‍චිකතං අපස්සිතං පඤ්ඤාය අතීතං අනාගතං පච්චුප්පන්නං උපාදාය සබ්බේ ධම්මා සබ්බාකාරේන බුද්ධස්ස භගවතෝ ඥානමුකේ ආපාතං ගච්ඡanti. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් නොදන්නා ලද්දා, නොදක්නා ලද්දා, ඥානයෙන් නොපැමිණෙන ලද්දා, ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දා, ඥානයෙන් ස්පර්ශ නොකරන ලද්දක් නැත.
ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් නොදන්නා ලද්දක්, නොදක්නා ලද්දක්, ඥානයෙන් නොපැමිණෙන ලද්දක්, ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දක්, ඥානයෙන් ස්පර්ශ නොකරන ලද්දක් නේද? අතීත වූද, අනාගත වූද, වර්තමාන වූද, සකල ධර්මියෝ සර්වාකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඥානය හමුවේ ප්‍රකට වන්නාහ. නැවත වතාවක් බලමු පාලි පාඨය සහ සිංහල අර්ථය. නත්ති තස්ස භගවතෝ අඤ්ඤාතං නොදන්නා දෙයක්, අදිට්ඨං නොදන්නා දෙයක්, අවිදිතං නොදන්නගත් දෙයක්, සාක්ෂාත් නොකළ දෙයක්. පඤ්ඤාය අතීතං අනාගතං පච්චුප්පන්නං උපාදාය සබ්බේ ධම්මා සබ්බාකාරේන බුද්දස්ස භගවතෝ ඥානමුඛේ ආපාතං ගච්ඡanti. අතීතං පඤ්ඤාය ප්‍රඥාවෙන් අතීතං අනාගතං අතීතය අනාගතේ පච්චුප්පන්නං වර්තමානී උපාදාය සබ්බේ ධම්මා දැනගෙන සබ්බේ ධම්මා සියලුම ධර්මයන් සබ්බාකාරේන සියලු ආකාරයෙන් බුද්දස්ස භගවතෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඥානමුඛේ ඥානේ අභිමුඛේ ඥානේ ඉදිරි ආපාතං ගච්ඡanti අභිමුඛ වෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් නොදන්නා ලද්දක්, නොදක්නා ලද්දක්, ඥානින් නොපැමිණෙන ලද්දක්, ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දක්, ඥානින් ස්පර්ශ නොකරන ලද්දක් නැත. අතීත වූද, අනාගත වූද, වර්තමාන වූද, සකල ධර්මයෝ සර්වාකාරයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ඥානය හමුවේ ප්‍රකට වන්නා. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අසම සම බුදු ගුණ හැඳින්වීමේදී දස බල ඥාන මේ කියපු ඥාන බුදුරජාණන් වහන්සේට පැවතුණා. ඥාන විලාසය ගත්තම අවබෝධ නොවිච්ච දෙයක්, නොදකපු දෙයක්, නොදන්නා දෙයක්, ඥානයෙන් ස්පර්ශ නොකරපු දෙයක්, අතීත අනාගත වර්තමාන කියන කාල තුනටම නැහැ. කාල තුනටම බැලුවට පස්සේ අතීතයේ දෙයක් හෝ වර්තමාන දෙයක් හෝ අනාගතයේ දෙයක් විදිහට බුදුරජාණන් වහන්සේ අවබෝධ නොකරපු දෙයක්, ස්පර්ශ නොකරපු දෙයක්, උන්වහන්සේගේ ඥානයට හසු නොවූ දෙයක් නැහැ. ඉතින් උන්වහන්සේගේ ඥාන විලාස කතා කරද්දී මෙන්න මේ කියන කොටස් කතා කරන්න පුළුවන්. දස බල ඥාන, චතුර් වෛසාරද්‍යඥාන, සත් අසාධාරණ ඥාන, ත්‍රිවිද්‍යා ඥාන. නැවත වතාවක් බලමු බුදුරජාණන් වහන්සේගේ ඥාන විලාස හතරක් දක්වන්න කියලා දක්වන්න. මෙන් අහන්න පුළුවන් ඥාන විලාස වල කොටස් හතර. දස බල ඥාන, බුදුරජාණන් වහන්සේගේ දස බල ඥාන, චතුර් වෛසාරද්‍යඥාන, ත්‍රිවිසරද ඥාන කියලා මේ පාඩමේදී සාකච්ඡා වෙනවා ඉදිරියේදී. සත් අසාධාරණ ඥාන, කිසිම කෙනෙක්ට සාධාරණ නොවන ඥානයන් හයක්. ත්‍රිවිද්‍යා ඥාන බුදුරජාණන් වහන්සේට පැවතුණු ඥාන විශේෂයක් වෙනවා. දස බල ඥාන, චතුර් වෛසාරද්‍යඥාන, සත් අසාධාරණ ඥාන, ත්‍රිවිද්‍යා ඥාන. විශේෂත්වයක් ගනි, මේ කියපු ඥාන විශේෂත්වයක් ගන්නවා. මජ්ක්‍ධිම නිකායේ මහා සිංහනාද සූත්‍රයේ මතක තියාගන්න. මජ්ක්‍ධිම නිකායේ මහා සිංහනාද සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මහා සිංහනාද සූත්‍රයේ අපට පුළුවන් සලකුණු කරගෙන මේ විශේෂ දේවල් මතකිය රඳවා ගන්න. විශේෂත්වයක් ගනි, මජ්ක්‍ධිම නිකායේ මහා සිංහනාද සූත්‍රයේ, මහා සිංහනාද සූත්‍රයේ ආදී බොහෝ සූත්‍ර ධර්මවල මෙම උසස් ඥානයන් පිළිබඳ විග්‍රහයක් දැකිය හැකිය. මජ්ක්‍ධිම නිකායේ මහා සිංහනාද සූත්‍රයේ වගේ සූත්‍රවල බුදුරජාණන් වහන්සේගේ ඥානයන් පිළිබඳ විශේෂ විග්‍රහයන් ඉදිරිපත් වෙලා තියෙනවා. එහෙනම් සූත්‍ර කිහිපයක් දාලා අපෙන් අහන්න පුළුවන් බහුවරණ ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේගේ ඥාන විලාසයන් පිළිබඳ විග්‍රහ වෙන සූත්‍ර දේශනාවක නම්ම ඇතුළත් පිළිතුරු තෝරන්න කියලා. එතකොට මජ්ක්‍ධිම නිකායේ මහා සිංහනාද කියලා කෙටි ප්‍රශ්නයක් ඇතුළත් වෙලා තියෙන්න පුළුවන්. කෙටි පිළිතුරක් ඇතුළත් වෙලා තියෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ තෝරා ගන්න. මහා සිංහනාද සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේගේ ඥාන බල 10යි. දස බල ඥාන, බුදුරජාණන් වහන්සේ දස බලධාරීන් වහන්සේ විදිහටත් හඳුන්වනවා.
දස බල ඥාන නිසා තමයි උන්වහන්සේ ඒ විදිහට හඳුන්වන්නේ. බල 10කින් ඥාන බල 10කින් බුදුරජාණන් වහන්සේ යුක්තයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දස බල ඥානෙ යුක්ත නිසා දස බලධාරීන් වහන්සේ කියලා කියනවා. මහා සිහනන්ද සූත්‍රයේ තමයි මේ දස බල ඥාන දැක්වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඥාන පිළිබඳව කතා වෙන සූත්‍රයක් විදිහට අපි කිව්වා මහා සිහනන්ද සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මහා සිහනන්ද සූත්‍රය. එහෙනම් මේ මජ්ක්‍ධිම නිකායේ මහා සිහනන්ද සූත්‍රයේ තමයි දස බල ඥාන දැක්වෙන්නේ. ඒ දැක්වෙන විදිහට දසකෝ පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලානි ඒහි බලේ සමන්නාගතෝ තථාගතෝ ආසභං ධානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්ඛං පවත්තේති. දසකෝ පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලානි. දසකෝ පනිමානි සාරිපුත්ත සාරිපුත්‍රය තථාගතස්ස තථාගත බලානි. තථාගතයන් වහන්සේගේ තථාගත බල දසයක් දහයක් පනිමානි වන්නේය. දහයක් වන්නේ දසකෝ පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලානි කියන්නේ සාරිපුත්ත තථාගතයන් වහන්සේගේ ඥාන තථාගත බල දහයක් වන්නේ. යෙහි බලේ සමන්නාගතෝ යම් ඒ බලයකින් සමන්නාගත වූයේ තථාගතෝ තථාගතයන් වහන්සේ ආසභං ධානං පටිජානාති සියල්ලක්ම දන්නවා. පරිසාසු සීහනාදන් නදති පිරිස අතර සිංහනාද කරනවා. බ්‍රහ්මචක්කන් පවත්තේති බ්‍රහ්මචක්‍රය පවත්වනවා. තථාගතයන් වහන්සේට සෙසු අයට නැති ඥාන බල දහයක් ඇත්තේ. දසකෝ පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලානි. තථාගතයන් වහන්සේට සෙසු අයට නැති ඥාන බල දහයක් ඇත්තේ. ඒ බලයන්ගෙන් යුක්ත බැවින් උන්වහන්සේ ලෝකයේ උත්තම ස්ථානයට පැමිණ සිටින සේක. ශාස්ත්‍රීය පිරිසේ, බ්‍රාහ්මණ පිරිසේ, ගෘහපති පිරිසේ, ශ්‍රමණ පිරිසේ, ජාතුන් මහරජික පිරිසේ, තාවතිංස පිරිසේ, මාර පිරිසේ, බ්‍රහ්ම පිරිසේ යන අට පිරිසේ අභීත සිංහනාද පවත්වන සේක. බුදුරජාණන් වහන්සේ පිරිස් අටක් ඉදිරියේ සිංහනාද පවත්වන්නේ මේ මජ්ක්‍ධිම නිකායේ සිංහනාද සූත්‍රයේ මහා සිංහනාද සූත්‍රයට අනුව මෙන්න මේ කියන ඥාන බල 10 උන්වහන්සේ යුක්ත නිසා. බුදුරජාණන් වහන්සේ ඥාන බල 10 යුක්ත වෙන නිසා පිරිස් 8ක් ඉදිරියේ සිංහනාද කරනවා. ඒ 8 පිරිස තමයි ශාස්ත්‍රීය පිරිස, බ්‍රාහ්මණ පිරිස, ගෘහපති පිරිස, ශ්‍රමණ පිරිස, ජාතුන් මහරජික පිරිස, ඊට පස්සේ දැක්වෙන්නේ තාවතිංස පිරිස, මාර පිරිස, බ්‍රහ්ම පිරිස. එතන පිරිස් 8ක් සිටිනවා. ශාස්ත්‍රීය පිරිස අපි ඒ පිරිස් 8 සලකුණු කරගනිමු. එතකොට ලේසි මතක තබා ගන්න. අහන්න පුළුවන් මහා සිංහනාද සූත්‍රයේ දැක්වෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ සිංහනාද කරනු ලබන්නේ පිරිස් 8ක් ඉදිරියේ බුදුරජාණන් වහන්සේ සිංහනාද කරනු ලබනවා. ඒ පිරිස් 8ට වඩා බුදුරජාණන් වහන්සේ ඥාන බලයෙන් යුක්තයි, ඥාන බල 10කින් යුක්තයි. ඒ පිරිස් 8 නම් කරන්න කියලා. ශාස්ත්‍රීය පිරිස, බ්‍රාහ්මණ පිරිස, ගෘහපති පිරිස, ශ්‍රමණ පිරිස, ජාතු මහරජික පිරිස, තාවතිංස පිරිස, මාර පිරිස සහ බ්‍රහ්ම පිරිස කියන 8 පිරිස තමයි බුදුරජාණන් වහන්සේගේ සිංහනාදයට ඒ පිරිස් 8 ඉදිරියේම බුදුරජාණන් වහන්සේ සිංහනාද කරනු ලබනවා. ඉතින් දැන් බලමු මොනවද මේ දස බල ඥාන කියලා. පළවෙනි ඥාන ධානා ධාන ඥානය. ධානා ධාන ඥානය තථාගතෝ ධානංච ධානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථාභූතං පජානාති.
තථාගතෝ ධානං ච ධානතෝ අට්ඨානං ච අට්ඨානතෝ යථා භූතං අජානාති. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවීමේ හේතුද නිවැරදි ලෙස දන්නා. යම් දෙයක් සිද්ධ වෙන්න හේතුවක් තියෙනවා නම් යම් දෙයක් සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වීම සඳහා හේතුව බුදුරජාණන් වහන්සේ දන්නා. එසේම සිදු නොවීමේ හේතුද නිවැරදි ලෙස දන්නා. යම් කිසි විදියකින් යම් කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැතිනම් ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ කියලා ඒ වගේම එහෙම සිද්ධ නොවෙන්න හේතු බුදුරජාණන් වහන්සේ දන්නා. ඒ හේතු අ හේතු ඇති සැටියෙන් දන්නා තහනා තහන ඥානයේ පළමුණ තථාගත ඥාන බලය. බුදුරජාණන් වහන්සේ ඒ විදිහට හේතු සහ අ හේතු යම් කිසි දෙයක් සිදුවීම සඳහා හේතුවක් පවතිනවා නම් ඒ හේතුව යම් කිසි දෙයක් සිදු නොවීම සඳහා හේතුවක් පවතිනවා නම් ඒ හේතුව ඇති සැටියෙන් දන්න නිසා තහනා තහන ඥානයේ බුදුරජාණන් වහන්සේට පවතිනවා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ යම් කිසි දෙයක් සිදු වෙන්න තියෙනවා නම් ඒකත් සිදු නොවෙන්න යම් කිසි හේතුවක් බලපානවා නම් ඒකත් ප්‍රකාශ කිරීමේ ඥාන බලය පළවෙනි දස බල වලින් පළවෙනි බලය තමයි ධානා ධාන ඥානය. සෝවන් පුද්ගලයෙකු විසින් කිසියම් සංස්කාරයක් නිත්‍ය කියාද සැපේ කියාද ආත්මය කියාද වරදවා ගනු ලැබී යන්න සිදුවිය නොහැකි දෙයකි. සෝවන් පුද්ගලයෙකු කිසියම් සංස්කාරයක් නිත්‍යයි. කිසි හේතු ප්‍රත්‍ය වලින් සකස් වෙච්ච දෙයක් නිත්‍යයි කියලා කියන්නට, එහෙම නැත්නම් සැපයි කියලා කියන්න, ආත්මයි කියලා වැරදි විදිහට ප්‍රකාශ කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන්න පුළුවන්. සෝවාන් වෙච්ච කෙනෙක් කිසිම දවසක නිත්‍ය කියලා සැපයි කියලා ආත්මයි කියලා කියන්නේ නැහැ. සංස්කාර ධර්මයන් කිසිම දෙයක් ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒ පෘථජ්ජන පුද්ගලයා ඇසේ වරදවා ගැනීමට හේතු ඇත. ඒ වුණාට පෘථජ්ජන පුද්ගලයෝ සංස්කාර ධර්මයන් නිත්‍යයි සැපයි ආත්මයි කියලා ගන්න පුළුවන්. සම්‍යක් දෘෂ්ටියේ පිටලා ඉඳලා මිත්‍යා දෘෂ්ටියට පැමිණෙන ඕනතරම් සත්වයෝ ඕනතරම් මිනිස්සු සිටිනවා. ඉතින් ඒ වුණත් රහතන් වහන්සේ සෝවාන් තත්ත්වයට පත් වෙච්ච කෙනෙක් සෝවන් මාර්ගයට පත් වෙච්ච කෙනෙක් සෝවන් ඵලයට පත් වෙච්ච කෙනෙක් කිසිම දවසක සංස්කාරයන් නිත්‍යයි සැපයි ආත්මයි කියලා ප්‍රකාශ කරන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ තහනා තහන ඥානයෙන් ප්‍රකාශ කරනවා. සෝවන් පුද්ගලයෙකු විසින් මව මැරීමට පියා මැරීමට නපුරු සිතින් තථාගත සිරුරෙහි ලේසල වීමට රහතන් වහන්සේ මැරීමට සංඝ භේදය කිරීමට කිසිදු කරුණක් නැත. ආනන්තරී පාප කර්ම මෙතන දැක්වෙනවා. මව මැරීම පියා මැරීම නපුරු සිතින් තථාගත සිරුරේ ලේ සෙලවීමට රහතන් වහන්සේ මැරීමට සංඝ භේදය කිරීමට ඔය කියන කිසිදු දෙයකට යොමු වෙන්නේ නැහැ. මව මැරීමට පියා මැරීමට නපුරු සිතින් තථාගත සිරුරේ ලේ සෙලවීමට සහ රහතන් වහන්සේලා මරන්නට සංඝ ભેදය ඇති කරන්නට යොමු වෙන්නේ නැහැ. සෝවන් පුද්ගලයන් විසින් සෝවන් තත්වයට පත් වෙච්චයි කිසිදු කරුණක් ඒ අයට ඒ විදිහේ පාප කර්ම කරන්නට කිසිදු හේතුවක් කිසිදු කරුණක් නැහැ. එහෙත් පෘථග්ජනයා විසෙහි එසේ වීමට හේතු ඇත. ප්‍රතජ්ජනේ කම්ම මරන්න තාත්තා මරන්න රහතන් වහන්සේලා මරන්න සංඝ ભેද ඇති කරන්න නපුරු ඉතින් තථාගතවරුන්ගේ ලේ සලවන්ට ඒ විදිහේ කරුණු සිද්ධ කරන්න පුළුවන්. හැබැයි සෝවාන් ආදී මාර්ගඵලවලට පත් වෙච්ච කෙනෙක් කිසිම දවසක එහෙම කරන්නේ නැහැ. සෝවාන් පුද්ගලයා අන්‍ය ශාස්ත්‍රවරයෙකු අදහන්නේය යන මේ කරුණද සිදුවේ නොහැක්කකි. සෝවාන් වෙච්ච කෙනෙක් අනිත් ශාස්ත්‍රවරයෙකු වෙනත් ගුරුවරයෙකු අදහනවා කියලා කවුරු හරි කිව්වොත් ඒක පිළිගන්නත් හේතුවක් නැහැ. ඒකට හේතුව සෝවාන් තත්ත්වයට පත් වෙච්ච කෙනෙක් ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාව ඇති කරගෙන සෝවාන් තත්ත්වයට
පත්වෙච්ච කෙනෙක්. ඒ නිසා වෙනත් ගුරුවරේ ගාවට ගිහිල්ලා ඒ ගුරුවරේ අනුගමනය කරන්නේ නැහැ. එහෙත් පෘථග්ජනයා එසේ වීමට හේතු ඇත. ඒ වුණාට පෘථග්ජන කෙනෙක් එහෙම වෙන්න පුළුවන්. මේ ආදී විය හැකි හා නොවිය හැකි කරුණු බුදුරජාණන් වහන්සේ දන්නාසේ. වෙන්න පුළුවන් දේවල් සහ වෙන්න බැරි දේවල් බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒක බුදුරජාණන් වහන්සේගේ ධානා ධාන ඥානය, විය හැකි දේ සහ නොවිය හැකි දේ දන්නා ඥානය. කම්ම විපාක ඥානය. තථාගතෝ අතීතානාගත පටිච්චුප්පන්නානම් කම්ම සමාදානං ධානසෝ හේතුසෝ විපාක යථාභූතං පජානාති. තථාගතෝ අතීතානාගතං පටිච්චුප්පන්නානම් කම්ම සමාදානං ධානසෝ හේතුසෝ විපාකං යථාභූතං පජානාති. අතීත වර්තමානහ අනාගත කාලයට අයත්ව කරන ලද ඒ කර්මයන්ට ලැබෙන විපාක හේතු වශයෙන්ද ප්‍රත්‍ය වශයෙන්ද ඇති සැටියෙන් දන්නා නුවණ තථාගතයන් වහන්සේට ඇත. අතීත වර්තමාන සහ අනාගත කාලවලට අයත්ව කරපු ඒ කර්මයන්ට ලැබෙන විපාක හේතු වශයෙන් සහ ප්‍රත්‍ය වශයෙන් බුදුරජාණන් වහන්සේට දේශනා කිරීමේ හැකියාව තියෙනවා. ඒද තථාගත ඥාන ඵලයේ. යම්කිසි අතීත වර්තමාන අනාගත කියන කර්මයක් සහ ඒ කර්මයට විපාකත් ඒ කර්ම විපාකය නිසා ලැබෙන දේවලු ප්‍රකාශ කිරීමේ හැකියාව තමයි කම්ම විපාක ඥාන කියලා කියන්නේ. ඒද තථාගත ඥාන බලයකි. කර්ම විපාක தත්ත්වය ඉතා ගැඹුරු කරුණකි. කර්ම විපාක தත්ත්වය, කර්ම විපාක පිළිබඳව කතා කරන එක බුදුදහමේ ඉගැන්වෙන ගැඹුරු ඉගැන්වීමක්. ඒ බුදුරජාණන් වහන්සේලාට මිස අන්‍ය ශ්‍රාවකයන්ට විෂය නොවේ. කර්ම විෂය කියන එක බුදුරජාණන් වහන්සේලාට පමණයි විෂය වෙන්නේ. සාමාන්‍ය ප්‍රතඥ මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්ම විෂය පිළිබඳව හොයන්නට එපා, කල්පනා කරන්නට එපා කියලා. ඒ වුණත් බුදුරජාණන් වහන්සේට කම්ම විපාක ඥානයට අනුව යම්කිසි කෙනෙක්ගේ අතීත වර්තමාන අනාගත කියන කර්ම විපාකවලට අනුව ලැබෙන විපාකයන් ලැබෙන දේවල් සියල්ලක්ම ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ සර්වාකාරයෙන් දැනගත හැක්කේ තථාගතයන් වහන්සේට පමණයි. කර්මය පිළිබඳව සම්පූර්ණ වශයෙන් හැම ආකාරයකින්ම දැනගන්න පුළුවන්කම තියෙන බුදුරජාණන් වහන්සේට තථාගතයන් වහන්සේ නමකට පමණයි. කර්ම බිහිවීමට කරුණු වශයෙන් හේතු සාධක 6යි. කර්මය බිහිවීම සඳහා හේතු සාධක තියෙනවා 6යි. එනම් කර්ම බිහිවීම සඳහා බලපාන හේතු කුසල කර්ම සඳහා සහ අකුසල කර්ම වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. අකුසල කර්ම කෙරෙහි බලපාන අකුසල මූල තුන තමයි ලෝභ, දෝෂ සහ මෝහ. කුසල මූල තමයි අලෝභ, අදෝෂ සහ අමෝහ කියන තුන. කර්ම විපාක දැනවීමේදී මේවා කාල, ගති, උපදි, ප්‍රයෝග වශයෙන් වර්ගීකරණය වේ. කර්ම විපාක දීමේ කාල වශයෙන්, ගති සහ උපදී ප්‍රයෝග, ඒ විදිහට මේ කර්මය බෙදෙනවා. කර්මය පිළිබඳව සාකච්ඡා කරද්දී මේ කොටස් පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දීර්ඝව සාකච්ඡා කරන්නේ නැහැ. මෙතනදී අපි කෙටියෙන් තමයි මේ තොරතුරු සඳහන් කරගෙන යන්නේ. කාල, ගති, උපදී, ප්‍රයෝග කියලා ඒ විදිහට වර්ගීකරණය වෙනවා. මෙසේ ප්‍රභේද සහිතව කර්මය දැනීම බුදුරජාණන් වහන්සේට පමණක් සිදු කළ හැකි අතර එසේ යමෙක් අචින්ත්‍ය කර්ම විසේ සිටීමට යන්නේ නම් උන්මත්තක භාවයටත් දුකටත් පත්වේ. උන්මත්තක භාවයට සහ දුකට පත්වෙන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳව විවිධාකාර වර්ගීකරණයන් කරලා දක්වනවා. ගත සම්පත්තියට අනුව, පයෝග සම්පත්තියට අනුව, කාල සම්පත්තියට අනුව, උපදි සම්පත්තියට අනුව පුද්ගලයාට කර්මය බලපාන ආකාරයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ තොරතුරු ඉදිරිපත් කරන්නට දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේට තමයි පුළුවන්කම තියෙන්නේ ඒ බලයෙන් යුක්ත වෙන්න. ඒක ඒ ඥාන බලයට කියනවා කම්ම විපාක ඥානය කියලා. සම්බත් ගාමිනී පටිපදා ඥානය. සම්බත් ගාමිනී පටිපදා ඥානය. තථාගතෝ සම්බත්ගාමිනී පටිපදං යතහ භූතං පජානාති. තථාගතෝ සම්බත්ගාමිනී පටිපදං යතහ භූතං පජානාති.
මේ උද්ෘත පාඩම් එක්ක ඔබට පුළුවන් ඔබ වහන්සේලාට පුළුවන් මේවා පාඩම් කරගන්න අවධානයේ යොමු කරගෙන මේ තව කීප දවසයි විභාගය සඳහා තිබෙන්නේ ධර්මයෙන් සන්නද්ධ වෙච්ච ධර්මය හොඳින් වටහාගත්ත හාමුදුරන් වහන්සේලා පඬිවරු බවට පත් වෙන්නට නම් මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඉගැන්වෙන කරුණු හොඳින් අවබෝධ කරගන්නට ඕන. තථාගතයන් වහන්සේ සියලුම සත්වයන් සුගති දුර්ගති භවයන්ට පැමිණෙන්නා වූද රහත් බව ආදී තත්වයන්ට පැමිණෙන්නා වූද පිළිවෙත් සියලු ආකාරයෙන් දන්නාසේක. තථාගතයන් වහන්සේ සියලුම සත්වයන් සුගති ලෝකවල දුගති භවයන් වලට පැමිණෙන බවත් රහත් බව ආදී තත්වයන්ට පැමිණෙන්නා වූද පිළිවෙත් සියලු ආකාරයෙන් දන්නාසේක. සත්වයන් සුගති ලෝකවල ඉපදීමට සත්වයන් දුගති ලෝකවල ඉපදීමට රහත් බව ආදී තත්වයන්ට පැමිණීම සඳහා අනුගමනය කරන මේ කියන දේවල් දන්නා වූ ඥානය තමයි මේ අපි සාකච්ඡා කරන්නේ. තථාගතෝ සම්බද්ධගාමිනී පටිපදා. සම්බද්ධගාමිනී ගාමිනී කියලා කියන්නේ ගමන් කිරීම. සියලු දෙනාගේම සුගති ලෝකවලට ගමන් කිරීම, දුගති ලෝකවලට ගමන් කිරීම, රහත් භාවයේ කරා පැමිණීම, ගමන් කිරීම කියන මේ දේවල් පිළිබඳව සියලු ආකාරයෙන් දන්නා ඥානය තථාගතෝ සම්බද්ධගාමිනී පටිපදා ඥානය. එම දැනීම තථාගතයන් වහන්සේගේ බලයකි. එම බලය නිසා තථාගතයන් වහන්සේ ලෝකයේ ඉහළම ස්ථානයට පැමිණ සිංහනාද කරනසේක. ඉහළම ස්ථානයට පැමිණලා සිංහනාද කරනවා බුදුරජාණන් වහන්සේ. සසර සැරිසරණා සත්වයන් ඒ ඒ සුගති දුර්ගති භවයන්ට පැමිණෙන්නේ ඔවුන් කළ කර්මයන් අනුවයි. ඒ ඒ භවවලට ගමන් කරන්නේ දුගතිගත වෙන්නේ හෝ සුගතිගත වෙන්නේ කර්මයන් කරපු කර්මවල විපාකයට අනුව. ඒ කර්මයකින් ලැබෙන විපාකය හැම විටම ඒකාකාරී නොවේ. එකම කර්මයක් වුණත් සිද්ධ කළාට පස්සේ ලැබෙන විපාකය වෙනස් වෙන්න පුළුවන්. මුළු ලෝකයේම කරන හැම දෙනාම කරන එකම කර්මයට වුණත් විපාකය ලැබෙන විදිහ විවිධාකාරයි. එකම ආකාරයකට කර්මයේ විපාක දෙන්නේ නැහැ. එකම පාප කර්මයේ වෙන්නට පුළුවන්. හැබැයි ඒකට විපාක දෙන්නේ කර්මයේ විපාක දෙන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. ගමක මිනිසුන් එක්ව හැම දිනාගේම ප්‍රයෝජනීය පිණිස සතෙකු මරූ කල්ලි සෑමතම වෙනසක් නැතිව ප්‍රාණඝාත අකුසලයේ සිදුවේ. එහෙත් එම ක්‍රියාවෙහි යෙදුන ප්‍රමාණයන්ට අනුව එහි විපාකය මහා නරකය, කුඩා නරකය, ප්‍රේත ලෝකය, තිරිසන් භවය, අසුරකාය ආදී වශයෙන් විවිධාකාර විය හැකිය. පව් කිරීම නිසා අකුසල කර්ම සිද්ධ කිරීම නිසා ගිහිල්ලා ඉපදෙන තැන් මහා නරකය, කුඩා නරකය. ඉතින් මේවටත් අවධානය යොමු කරන්න වෙනවා. කුඩා නරකය, ප්‍රේත ලෝකය, තිරිසන් භවය, අසුරකාය මේ වගේ ගිහිල්ලා ඉපදෙන්න පුළුවන්. ඒ කරන කර්මයේ ස්වභාවය අනුව තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒ කර්මයට, ඒ අකුසල කර්මයට සම්බන්ධ වෙන ප්‍රමාණය අනුව වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. ආදි වශයෙන් විවිධාකාර විය හැකිය. දානාදී පින්කම්වල විපාකයන්ද මෙසේ. පව්කම් කළත් එහෙමයි, පින් කළත්, දාන ආදී පින්කම් කළත් ඒ වගේ විපාක ලැබෙන විදිහ ඒ විදිහට විවිධාකාරයි. එක්ව දන් දුන් විට එහි නියලුණු චේතනාවන්ට අනුව එකතු වෙලා තමයි දානෙ දෙන්නේ. හැබැයි ඒ දානෙ දෙන වෙලාවේදී අපේ හිතේ පැවතුණු චේතනා ශක්තිය අනුව මිනිස් ලොව, දෙවුල්, දිව්‍ය ලෝකේ ආදී ස්ථානයන් වල උපදින්න පුළුවන්. මිනිස් මනුස්ස ලෝකේ, එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ උපදින්න පුළුවන්. මේ සියල්ල තථාගතයන් වහන්සේ මැනවින් දන්නා බැවින් එය තථාගත බලයකි. කම් තථාගතයන් වහන්සේගේ ඊළඟ ඥාන බලය තමයි අපි කතා කළේ. ඒ තමයි සම්බතගාමිනී පටිපදං යථාභූතං. කර්ම විපාකවලට අනුව, කුසල කර්ම අකුසල කර්ම කියන විපාකවලට අනුව ගිහිල්ලා ඉපදෙන්නට පුළුවන් තැන් පිළිබඳව දේශනා කිරීමේ ඥානය සම්බතගාමිනී පටිපදා ඥානය. නානා ධාතු පටිවේද ඥානය. තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථාභූතං පජානාති.
තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යතහ භූතං අජානාති. තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යතහ භූතං අජානාති කියන ප්‍රකාශය. අනේක ධාතු නානා ධාතු ලෝකේ නිරය නියමාකාරයෙන් දන්නා ඥානයද තථාගතයන් වහන්සේගේ බලයෙන්. අනේක ධාතු නානා ධාතු නොඑක ආකාරයේ ධාතු විවිධ ආකාර වූ ධාතු පිළිබඳව දන්නා ඥානය බුදුරජාණන් වහන්සේට තිබුණු ඥාන බලය සම්පූර්ණයෙන් නැතිවන බැවින්ද මදින් මද කොටස් වශයෙන් බිඳී පළුදවන බැවින්ද ස්කන්ධ ධාතු ආයතනය ලෝක නම් වෙති. එතනට අවධානය යොමු කළ යුතුයි සම්පූර්ණයෙන් නැතිවන බැවින්ද. මෙව සම්පූර්ණ වශයෙන්ම නැතිවෙන හින්දා මදින් මද කොටස් වශයෙන් බිඳී පළුදවන හින්දා ස්කන්ධ ධාතු ආයතන කියන මේවා ලෝක කියලා කියන සම්පූර්ණයෙන් නැතිවෙන හින්දා ඊළඟට කියනවා සම්පූර්ණයෙන් නැතිවන බැවින්ද මදින් මද කොටස් වශයෙන් බිඳී පළුදවන බැවින්ද ස්කන්ධ ධාතු ආයතන කියන මේවා ලෝක කියලා කියන. ලෝක කියන එක යටතේ සාකච්ඡා කරන කරුණු මොනවද කියලා අපෙන් අනිත් පැත්තට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ස්කන්ධ ධාතු ආයතන බුදුදහමේ ඉගැන්වෙන ලෝක යන විවහාරයෙන් අර්ථවත් වෙන්නේ මොකක්ද කියලා. ස්කන්ධ ධාතු ආයතන. ඉතින් ලෝක කියලා කියනවා තම තමන්ගේ ස්වභාවයන් ස්වභාවයෙන් පවතින සියල්ල ධාතු නම් වේ. තම තමන්ගේ ස්වභාවයෙන් පවතින දේවල් වලට තමයි ධාතු කියලා කියන්නේ. ස්කන්ධ ධාතු ආයතන කියන මේ දේවල් වලින් ධාතු කියන්නේ තම තමන්ගේ ස්වභාවය. ඒ ඉන්ද්‍රියන් වල තමන්ගේ ස්වභාවයෙන්ම පවතින දේවල් වලට කියනවා ධාතු කියලා. ධාතු වල ප්‍රධාන ලක්ෂණය තමයි තමන් තමන්ගේ ස්වභාවයෙන් පැවතීම. ඒ වගේ ධාතු 18ක් දැක් වෙනවා බුදුදහම තුල. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු, ඝාන ධාතු, ගන්ධ ධාතු, ඝාන විඥාන ධාතු, ඉවහා ධාතු, රස ධාතු, ඉවහා විඥාන ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු යනාදී ලෙස බොහෝ ධාතු ඇති බැවින්ද ලක්ෂණ වශයෙන් අනේක ප්‍රකාර වන බැවින්ද අනේක ධාතු නානා වූ නානා ධාතු වූ ලෝකේ තථාගතයන් වහන්සේටම ගෝචර වන්නකි. ඒ උන්වහන්සේගේ උතුම් තථාගත බලයක්සේ දැක්වේ. මේ ධාතු 18ක් පාඩම් කරගෙන මතක තියාගෙන මෙන්න මේ කියපු ධාතුන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දන්නා වූ ඥානයට තමයි අනේක ධාතු නානා ධාතු ඥානය කියලා කියන්නේ කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. යම්කිසි කෙනෙක්ගේ මනෝ ධාතුව, ධම්ම ධාතුව, මනෝ විඥාන ධාතුව ඔය කියපු තුනම වෙනස් වෙන්න පුළුවන්. කාය ධාතුව ගත්තම එක එක පුද්ගලයාට වෙනස් විදිහට ඇති වෙන ආකාරය කාය ධාතුවේ, පොට්ටබ්බ ධාතුවේ සහ කාය විඥාන ධාතුවේ ක්‍රියාකාරීත්වයේ පිළිබඳව ඔය විදිහට ධාතු 18 පිළිබඳව ප්‍රකාශ කිරීමේ හැකියාව බුදුරජාණන් වහන්සේට තිබුණා. ඒ නිසා අනේක ධාතු නානා ධාතු යතහ භූතං පජානාති කියලා බුදුරජාණන් වහන්සේගේ ඥානයක් සඳහන් වෙනවා. හතරවෙනි දසබල ඥානය. පස්වෙනි දසබල ඥානය නානාදී මුක්තික ඥානය. තථාගතෝ සත්තානං නානාදී මුක්තිකතං යතහ භූතං පජානාති. තථාගතෝ සත්තානං නානාදී මුක්තිකතං යතහ භූතං පජානාති. තථාගතෝ සත්තානං නානාදි මුක්තිකතං යතහ භූතං පජානාති. අදිමුක්ති යනු පුද්ගලයාගේ විවිධ මානසික වූ රුචි අරුචිකම් හා අදහස්ය. අදිමුක්ති කියන වචනේ තේරුම තමයි මානසික වූ රුචි අරුචිකම් හා අදහස්. විවිධ පුද්ගලයන්ගේ විවිධ වූ ඒකාකාර වූ මානසික ස්වරූප වගේම රුචි අරුචිකම් අදිමුක්ති කියලා කියනවා. ඒවා පිළිබඳ
ඇති සැටියෙන් දැනීම මේ අදහස් කෙරේ. නානාදී මුක්ති කත ඥානයේදී කියන්නේ එක එක පුද්ගලයාගේ විවිධාකාර වූ මානසික රුචි අරුචිකම් ඒවා පිළිබඳව ඇති සැටියෙන් දැනීම තමයි මේ නානාදී මුක්ති කතන් කියන දසබල ඥානය කියන්නේ. මානසික වූ රුචි අරුචිකම් වල විවිධතා තියෙන්න පුළුවන්. මේ විවිධතා පිළිබඳව ඇති සැටියෙන් ප්‍රකාශ කිරීම හැකියාවට කියනවා නානාදී මුක්ති කත ඥානය කියලා. තථාගතයන් වහන්සේ ඒ පුද්ගලයාට ධර්මෝපදේශ ලබා දෙන්නේ මේ අධිමුක්තිය සලකාගෙන. මානසික රුචි අරුචිකම් සලකාගෙන තමයි තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී ධර්මයේ දේශනා කරන්නේ. කැමැත්තක් තියෙනවා නම් ඒ පුද්ගලයාට ඒ කැමැත්තට ගැළපෙන විදිහ ධර්මයක් දේශනා කළ යුතුයි. කැමැත්තක් නැති වෙtti ඒකට ගැළපෙන්නේ නැති ධර්මයක් දේශනා කළොත් ඔහු ඒක අවබෝධ කරගන්නට යොමු වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා පවා අනුසය ආසය වශයෙන් යටපත් වී පවත්න තමන්ගේ අදහස් නොදනිති. අනුසය ආසය වශයෙන් පවතින කෙලෙස් තමන්ගේ හිතේ යටපත් වෙලා තියෙන කෙලෙස් පිළිබඳව ඒ පුද්ගලයාවත් දන්නේ නැහැ. තථාගතයන් වහන්සේ වෙත පැමිණෙන සෑම දිනාගේම අදහස් නිවැරදි ලෙස දැනගනිති. එම අදහස් දැනගන්නා වූ ඥානි තථාගත බලයකි. ඒ එක එක කෙනා පැමිණෙනවා යටපත් වෙලා තියෙන අකුසල්, අපේ හිතේ යටපත් වෙලා තියෙන අකුසල් ගැන අපිවත් දන්නේ නැහැ. ආසය අනුසය කියන්නේ යටපත් වෙලා තියෙන අකුසල්. සමහර විට බුදුරජාණන් වහන්සේ ඒ යටපත් වෙලා තියෙන අකුසල් පවා දැනගන්නවා. එහෙම දැනගෙන තමයි ඒ පුද්ගලයාගේ රුචි අරුචිකම් අධිමුක්තිය ගැන අදහසක් ඇති කරගන්නේ. එම අදහස් දැනගන්නා වූ ඥානෙ තථාගත ඥාන ඵලයක් වෙනවා. නානාදී මුක්ති කත ඥානෙ. සත්‍යය වනාහි නොඑක අදහස් ඇත්තෝ. එක එක සත්‍යයට එක එක පුද්ගලයාට එක එක මනුස්සයාට එක එක අදහස් තියෙනවා. දුසිරිතෙහි නියැලෙන ලාමක අදහස් ඇත්තෝ හීනාදී මුක්තික වෙති. දුසිරිතේ යෙදෙන අය නියැලෙන අය ලාමක අදහස් ඇති හීන රුචි අරුචිකම් තියෙන අය අධිමුක්ති කියලා කියන්නේ අදහස් සහ රුචි අරුචිකම්. එතකොට හීනාදිමුක්තික කියන්නේ හීන වූ රුචි අරුචිකම් තියෙන අය. සුචරිතයේ නියැලෙන යහපත් අදහස් ඇත්තෝ, සුචරිතයේ හොඳ දේවල් වල යෙදෙන යහපත් වූ අදහස් ඇති අය ප්‍රණීතාදිමුක්ත. ප්‍රණීතාදිමුක්ත එවත් කල්‍යාණාදිමුක්ත වෙති. ප්‍රණීතාදිමුක්ත වෙනවා. සුචරිතයේ යෙදෙන අය ප්‍රණීතාදිමුක්ත කියන්නේ කල්‍යාණාදිමුක්ත කියලත් කියනවා. ප්‍රණීතාදිමුක්ත සහ කල්‍යාණාදිමුක්ත කියන වචන දෙකම පාවිච්චි වෙනවා. හීනාදිමුක්තික කියන්නේ ලාමක අදහස් තියෙන අයගේ රුචි අරුචිකම්. ප්‍රණීතාදිමුක්තික කියන්නේ සුචරිතයේ යහපත් දේවල් වල යෙදෙන අයට ඇතිවෙනා වූ රුචි අරුචිකම්. ඒකටම තමයි කල්‍යාණාදිමුක්ති කියන වචනයක් පාවිච්චි කළේ. මෙතනට අවධානය යොමු කළ යුතුයි ඔබ විශේෂයෙන්ම. ප්‍රණීතාදිමුක්ත කියන්නේ සුචරිතේ නියැලෙන අයට ඇතිවෙනා වූ උතුම් වූ යහපත් වූ රුචි අරුචිකම්. ඒකටම තමයි කියන්නේ කල්‍යාණාදිමුක්ත කියලා. පහත් වූ අදහස් ඇති වැඩවල යෙදෙන අයට ඇතිවන රුචි අරුචිකම් තමයි හීනාදිමුක්තික කියන්නේ. හීනාදිමුක්තික සහ ප්‍රණීතාදි මුක්තික කියන වචන ඉගැන්වීම් දෙක. එක්වීම මෙම අධිමුක්ති අනුව පුද්ගලයන් එක්වීම සිදුවේ. පුද්ගලයන්ගේ එක්වීම සිද්ධ වෙන්නේ මෙන්න මේ අධිමුක්තියන්. ප්‍රණීතාදිමුක්ත තියෙන අය ප්‍රණීතාදිමුක්ති රුචි අරුචිකම් තියෙන අයත් එක්ක එකතු වෙනවා. හීනාදිමුක්ති තියෙන අය හීන වූ රුචි අරුචිකම් තියෙන අය හීන රුචි අරුචිකම් තියෙන අයත් එක්ක එකතු වෙනවා. එම එක්වීම සිදුවන්නේ කිනම් කරුණකින් දැයි තථාගතයන් වහන්සේ දනිති. මොකක්ද ඒ කරුණ? නීච වැඩ කරන, පහත් වැඩ කරන අය ඒ අයට එකතු වෙන්නේ මෙන්න මේ කරුණ නිසා කියලා දැනගෙන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කරුණ තමයි හේතුනේ. මේ හීන දේ තමයි, හීන අදහස තමයි ඒ අය එකතු වෙන්න හේතු වෙලා තියෙන්නේ. මේ ප්‍රණීත අදහස තමයි, මේ රුචි අරුචිකම් තමයි මේ සත්පුරුෂ පිරිස එකතු වෙන්න හේතු වෙලා තියෙන්නේ කියලා ඒ විදිහට දේශනා කිරීම හැකියාව තියෙනවා. එනම් හීනාදි මුක්තිකයෝ හීනාදි මුක්තිකයන් හා සංසන්දනය වන්නාහ සමවන්න. හීන අදහස් තියෙන අය රුචි අරුචිකම් තියෙන අය හීන අධිමුක්ති තියෙන අය එක්ක එකතු වෙන.
ප්‍රණීතාදි මුක්තිකයෝ ප්‍රණීතාදි මුක්තිකයන් හා සංසන්දනය වන්නා. ප්‍රණීත වූ උසස් වූ රුචි අරුචිකම් තියෙන උසස් රුචි අරුචිකම් තියෙන අයත් එක්ක එකතු වෙනවා, ඒ අයට සමාන වෙනවා. මෙම දැනගැනීමේ තථාගතයන් වහන්සේ සතු බලය බුද්ධ විසයට පමණක් ගෝචර වන්නේ. බුද්ධ විසයට පමණයි මේ විදිහට අධිමුක්ති හීන සහ ප්‍රණීත අධිමුක්ති අනුව පුද්ගලයන් පිළිබඳව අවබෝධ කරගැනීමේ හැකියාව තියෙන්නේ බුද්ධ විසයට පමණයි. බුදුරජාණන් වහන්සේට විතරමයි මේ විදිහට අවබෝධ කරගැනීමේ හැකියාව තිබෙන්නේ. ඉන්ද්‍රිය පරව පරියත්ත ඥානෙ තථාගතෝ පරසත්තානම් පරපුද්ගලානම් ඉන්ද්‍රිය පරව පරියත්තං යතහභූතං පජානාති. ඉන්ද්‍රිය පරව පරියත්ත ඥානය තථාගතෝ පරසත්තානම් පරපුද්ගලානම් ඉන්ද්‍රිය පරව පරියත්තං යතහභූතං පජානාති කියන හයවෙනි ඥාන ඵලය. බුදුන් බව ඉක්මවා නිවන් පිළිවෙතට අවතීර්ණ වන පුද්ගලයා තුළ වැඩෙන සද්ධා විරිය සති සමාධි පඤ්ඤා. සද්ධා විරිය සති සමාධි පඤ්ඤා කියන ඉන්ද්‍රිය පහ. අභිධර්මයේදී ගැඹුරින් ධර්මයේ පිළිබඳව උගන්වද්දී මේවා ඉන්ද්‍රිය ධර්ම පහක් විදිහට තමයි දක්වන්නේ. අපි සාමාන්‍ය පුරුදුන් ලෝකයේදී ඉන්ද්‍රියන් විදිහට සාකච්ඡා කරන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන දේවල්. හැබැයි ධර්ම මාර්ගයේ ගමන් කරන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලදී නිර්වාණය අවබෝධ කරගැනීමට ගමන් කරන අයට තිබෙන ඉන්ද්‍රියන් පහක් තමයි මේ ඉන්ද්‍රියන් සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා. පුරුදුන් බව ඉක්මවා නිවන් පිළිවෙතට අවතීර්ණ වන පුද්ගලයා තුළ වැඩේ. පුරුදුන් බව පෘථජන භාවයෙන් අයින් වෙලා නිවන් මාර්ගයට අවතීර්ණේ වෙච්ච පුද්ගලයාගේ වර්ධනය වෙන ඉන්ද්‍රියන් පහක් සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්ද්‍රිය පහක් පුද්ගලයා තුළ මෙම ඉන්ද්‍රියන්ගේ වැඩි ඇති ප්‍රමාණය අඩු වැඩි බව දැනීමේ හැකියාව මේ ඥානයෙන් අදහස් කෙරේ. ඉන්ද්‍රිය පරෝපරියත් ඥානයෙන් කියන්නේ එක් එක් පුද්ගලයාගේ නිවන් මඟට පිළිපන් පුද්ගලයන්ගේ ශ්‍රද්ධාව කොච්චර වර්ධනය වෙලා තියෙනවද, විරිය වීර්ය කොච්චර වර්ධනය වෙලා තියෙනවද, සති සිහිය කොච්චර වර්ධනය වෙලා තියෙනවද, සමාධි හිතේ සංසුන්කම සිතිවිලි වල සංසුන්කම කොච්චර දුරට ප්‍රගුණ කරලා තියෙනවද, වැඩලා තියෙනවද, පඤ්ඤා ප්‍රඥාව කොච්චර දුරට ප්‍රගුණ කරලා තියෙනවද, වර්ධනය කරලා තියෙනවද කියන එක පිළිබඳව දන්නා හැකියාව ඉන්ද්‍රිය පරෝ පරියත්. ඉන්ද්‍රියන් වැඩි යති ප්‍රමාණය දන්නා ඥානෙ. ඉන්ද්‍රිය පරව පරියත්ත ඥානෙ කියන්නේ එක් එක් පුද්ගලයාගේ සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන ඉන්ද්‍රිය පහ වැඩිලා තියෙන ප්‍රමාණය දන්නා ඥානෙ. ඉහතකි ඉන්ද්‍රියන් මෝරා ඇති බව හෝ නැති බව පුද්ගලයා නොදනී. පුද්ගලයෝ දන්නේ නැහැ ඒ ඉන්ද්‍රියන් කොච්චර දුරට මෝරලා තියෙනවද, ඒවා මෝරලා නැද්ද කියලා. තථාගතයන් වහන්සේ තමන් වෙත පැමිණෙන සත්‍යයන්ගේ ඉන්ද්‍රිය තත්ත්වයන් සලකා බලා ධර්මයේ දේශනා කරති. තථාගතයන් වහන්සේ ගාවට යම් කිසි කෙනෙක් ධර්මය අහන්න ආවොත් ඔය කියපු ඉන්ද්‍රියන්ගේ වර්ධනය වෙලා තියෙන ප්‍රමාණය උන්වහන්සේ බලනවා. ශ්‍රද්ධාව කොච්චරක්ද මෝරලා තියෙන්නේ, විරිය කොච්චරක්ද, සති සමාධි පඤ්ඤා කියන මේ ඉන්ද්‍රිය කොච්චර දුරට මෝරලා තියෙනවද කියලා සොයා බැලීමක් කරනවා බුදුරජාණන් වහන්සේ. සියලු සත්‍යයන් පිළිබඳ සලකා බලන විට ආසය අදහස් අනුසේ නැවත නැවත උපදින්නා කෙලෙස්. ආසය අදහස් අනුසේ නැවත නැවත උපදින්නා වූ කෙලෙස් චරිත පුද්ගල චරිත ස්වභාව අධිමුක්ති රුචිය අනුව අල්ප රජස්ක කෙලෙස් අඩු, මහා රජස්ක කෙලෙස් වැඩි, තීක්ෂණේන්ද්‍රීය තියුණු ඉන්ද්‍රිය ඇති, මෘත්වින්ද්‍රීය මෘදු වූ ඉඳුරන් නැති, ස්වාකාර තියුණු ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඇති, ද්වාකාර නොදියුණු ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඇති, බවාය්‍යාභාව්‍ය මෙලොවදීම මගඵල ලැබීමට හේතු ඇති සහ නැති.
බව බව අභව්‍ය භව්‍ය අභව්‍ය භව්‍යාභව්‍ය භව්‍යාභව්‍ය මෙලොවදීම මඟඵල ලැබීමට හේතු ඇති සහ නැති භව්‍ය හේතු ඇති සහ අභව්‍ය හේතු නැති පුද්ගලයා මනාකොට දන්නා හේන් මේ තථාගත ඵලයක්සේ කියැවේ. ඉතින් අපි මේ කතා කරන්නේ හයවෙනි තථාගත ඥාන ඵලය. ඒකදී අපි කතා කළා මේ ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානය කතා කරද්දී. ඒ වගේම තවත් අවස්ථාවක් තමයි එහෙම සලකලා බලනකොට අදහස් පුද්ගලයාගේ අදහස් කොච්චර දියුණු වෙලා තියෙනවද, ඒ වගේම අනුසේ නැවත නැවත උපදින්නා වූ කෙලෙස් වල ස්වභාවය කොච්චරද ඒ පුද්ගලයාගේ කියලා බලන චරිත පුද්ගල චරිත ස්වභාවය සලකලා බලන අධිමුක්ති රුචිය අනුව අල්ප රජස්ක රුචිය අනුව අල්ප රජස්ක කෙලෙස් අඩු බව පුද්ගලයාගේ කෙලෙස් අඩු බව බලන මහා රජස්ක කෙලෙස් වැඩි පුද්ගලයෝ කවුද කියලා බලන තීක්ෂණ ඉන්ද්‍රිය තියුණු ඉන්ද්‍රියන් ඇති බව බලනවා පුද්ගලයා. මෘත්ඉන්ද්‍රිය මෘදු වූ ඉන්ද්‍රියන් කොහොමද වර්ධනය වෙලා තියෙන්නේ කියලා බලනවා. ස්වාකාර තියුණු ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඇති තියුණු ශ්‍රද්ධා ඉන්ද්‍රියක් තියෙනවද කියලා බලනවා. ද්වාකාර නොදියුණු ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඇති බව සමහර අයගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය දියුණු වෙලා නැහැ. භව්‍ය අභව්‍ය මෙලවදීම මඟඵල ලැබීමට හේතු ඇති සහ නැති පුද්ගලයන් මනාකොට දන්නා හේන් මේ තථාගත ඵලයක් විදිහට දක්වනවා. මෙලවදීම නිවන් අවබෝධ කරගන්න පුළුවන්ද බැරිද ආදී වශයෙන් පැලීම බුදුරජාණන් වහන්සේ සිදු කරනු ලබනවා. ඉතින් ওই විදිහට ඉන්ද්‍රිය පරෝපරියත ඥානය කතා කරන්න බලන ඥානාදී සංකලේශ ඥානය තථාගතෝ ඥාන විමුක්ඛ සමාධි සමාපත්තීනම් සංකලේශ බෝධානං යතහ භූතං පජානාති. තථාගතෝ ඥාන විමුක්ඛ සමාධි සමාපත්තීනම් සංකලේශ බෝධානං තථාගත